ఐ బంధువు పుతే శిష్యత్గురు యూట్యూబ్ ఛానల్ కత్తికి మమాదు అలాడికి దీన్ని తవ సంఖ్యారటాదిక కోమది మిన్ను మే సంఖ్యారటాదిక లేసి అప్పి విషందాన్ని కీని దే సంబంధం అయితే తామత్ పుతే మగి ఛానల్ ఎత్తికు వాళ్ళ సంబంధం ఇలా నెత్త ఎట తీనో సబ్స్క్రైబ్ ప్రతిపాడ సబ్స్క్రైబ్ బటన్ నీకు అన్ని బటన్ నీకు ఉబలైవర వేళ బెల్ ఐకన్ ని గత్తు ఉబల తీయగానే ఇతకొట పుతే మమ కీల దీని పాడం వాళ్ళ గెదరటమ గిన్నె గన్న పులువం హరి ఏనం పుతే అవి వెడి కథాను కొరయాం పాడమట බලන්න මෙන්න මේ වගේ රටාවක් ආවොත් මෙන්න මේ වගේ රටාවක් ආවොත් එහෙම කොහොමද අපි ලේසියෙන්ම විසඳන්නේ 2014 ප්‍රශ්නයක් තමයි මෙන්න මේ 2014 ශිෂ්‍යත් විභාගයට ආපු ප්‍රශ්නයක් සහ 2015 ශිෂ්‍යත් විභාගයට ආපු ප්‍රශ්නයක් ගැන තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ එහෙනම් මේ බලන්න පුතේ 4 ඊළඟට 1ක් ඊළඟට 7 ඊළඟට 8 ඊළඟට 14 ඊළඟට 12 ඊළඟට 21 මේ බලන්න මේ රටාව පුතේ මේ වගේ රටාවක් ආවොත් එහෙනම් මේ අපි බලන්න ඕනි එකක් ඇර එකක් ගිහිල්ලා මෙන්න මේ බලන්න 4 මං 7 අතහැරලා යනවා 8 ගාවට මොකද වෙලා තියෙන්නේ පුතේ 4ට 4ක් එකතු වෙලා තමයි 8 ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න 4ට 4ක් එකතු වෙලා තමයි 8 හැදිලා තියෙන්නේ එනම් පුතේ මම ඊළාට 8 ගාව ඉඳලා 1ක් අතහැරලා යනවා 12ට මේ බලන්න ඔයාලා 8 ගාව ඉඳන් 1ක් අතහැරලා 12ට ගියාම මොකද උනේ 8ට 4ක් එකතු වෙලා තමයි පුතේ 12 ඇතුනේ 4 වරක් චක්කරේ මේ බලන්න 4ේ ඉඳලා තව 4ක් එකතු වෙලා 1ක් අතහැරලා 8 වුණා ඊළා 8 ඊළාට 1ක් අතහැරලා ගියාම 12 වුණා මොකද උනේ පුතේ 4ෙන් 4 මෙයා වැඩි වී 1ක් අතහැර හැර වැඩි වී යනවා ඊළඟට බලන්න 7 1ක් අතහැරලා 14 වෙලා එහෙනම් 7 දෙගුණේනේ පුතේ 7ට 7ක් එකතු වුණාම තමයි 14 වෙන්නේ 14 පුතේ 1ක් අතහැරලා 21 වෙලා එහෙනම් 7ක් එකතු වෙලා තමයි පුතේ 21 වෙන්නේ එහෙනම් 4 වරක් චක්‍රේ මෙතන තියෙන්නේ 4 8 12 1ක් අතහැරලා ඊළඟට පුතේ 16 එනම් මේ 12ට 4ක් එකතු වුණාම තමයි 16 වෙන්නේ. ඊළාට 7 14 21 21ට 7ක් එකතු වුණාම 28. එහෙනම් මෙතනට එන්න ඕනි පුතේ 28. මේ බලන්න එතකොට අපි මෙන්න මේ වගේ රටාවලට කියනවා වලාකුළු රටා. වලාකුළු රටා බලන්න වලාකුලක් වගේ නේද මේක ඇඳිලා තියෙන්නේ මේ මෙන්න මෙහෙම මෙහෙම එකක් අතර හැරන යන්නේ මෙයාගෙත් මෙහෙම එකක් අතර හැර මෙන්න යන ඒවට අපි කියනවා මේ වගේ රටාවලට කියනවා වලාකුළු රටා කියලා වලාකුළු රටා වලට නිරන්තරයෙන් මේ වගේ රටා අනුමාන ප්‍රශ්න පත්‍රවල ඒ වගේම තමයි ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රවල මේ වගේ රටා දකින්න පුළුවන් බලන්න මේ වගේ රටාවක් ආවොත් එකක් කර ගිහින් බලන්න උත්තරේ එනවද කියලා අපි බලමු මේ රටාව පුතේ මේ වෙලාවට මේ බලන්න 13ට ඉස්සරහෙන් තියෙන 39 බලන්න 13ට ඉස්සරහෙන් තියෙන 39 8ට ගෙලින්ම එයාට විරුද්ධ පැත්තේ ඉන්නේ 24 13ට ගෙලින්ම එයාගේ විරුද්ධ පැත්තේ ඉන්නේ 39 8ට විරුද්ධ පැත්තේ ඉන්නේ 24 එහෙනම් අපින් අහනවා 18ට විරුද්ධ පැත්තේ කවුද ඉන්නේ කියලා එහෙනම් මේ බලන්න විරුද්ධ පැත්තේ 13 ගාවට 39 ඉන්නේ එහෙනම් 13 පුතේ 3ෙන් වැඩි වෙලා බලමු අපි එහෙනම් 3ෙන් වැඩි කරලා 3 අරක් 3 9යි 3 අරක් 1 3යි දැක්කද 13 3ෙන් වැඩි වෙලා තමයි මෙතන 39 හැදිලා තියෙන්නේ එහෙනම් ඒ විදිහට 8 3ෙන් වැඩි වෙලාද බලන්න 24 හැදිලා තියෙන්නේ 8 වරක් 3 8 3ෙන් ගුණ වුණාම 8 16 24 එහෙනම් එතනත් 24 වෙලා තියෙන්නේ 3ෙන් ගුණ වෙලා නේද එහෙනම් අපි දැන් බලන්න ඕනි 18 3ෙන් ගුණ වෙලා තමයි මෙතනට එන්න ඕනි. එහෙනම් අපි 18 3ෙන් ගුණ කරලා අපි උත්තරේ ලියන්න ඕනි මෙතන. 18 3ෙන් ගුණ කරලා අපි උත්තරේ ලියන්න ඕනි. 18 3ෙන් ගුණ වුණාම 3 අරක් 8 24 න් 4 2ක් ඉතිරි 3 අරක් 1 3යි 2යි 5යි. එහෙනම් එනවා 18 3ෙන් ගුණ වුණාම 54. එහෙනම් මෙතන එන්නේ පුතේ උත්තරේ 54. එතකොට මේ වගේ වෙලාවට විරුද්ධ පැත්තේ තියෙන එකනා අතර තියෙන සම්බන්ධය ගැන හිතුවනම් හරි විරුද්ධ පැත්තේ තියෙන එකනා ගැන සම්බන්ධය පොඩ්ඩක් බලන්න ඒ වගේ එනවා ඒ වගේ ඇවිත් නැත්නම් ආය අපි
වෙන විදිහකින් සම්බන්ධ වෙලා බලන්න ඕනි. හරි. එහෙනම් පුතේ මේ වගේ රටා ගැන මම හැමදාම ඔයාලට දෙක ගානේ කියලා දෙනවා. ඒක නිසා පුතේ මගේ channel එකත් එක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.